නතර කරගන්න හරි අමාරුවක් තියෙනවා. ඉතින් මම ඉදීමක් කරනවා මම ඒ වගේම දැන් ඔයාලා දුන්නු දෙක මම දැක්කා. එක වකන්තියක් තියෙනවා මේ ආගම සම්බන්ධව ඒක තියෙනවා මේ පාසල් වල ආගම උගන්වන්න එක නතර කරනවා. ඒක හොඳ දෙයක්. මොකද මමත් කියනවා ඒක හොඳයි කියන හේතුව එකතිම තමයි මේ අර සහජීවීමේ බාධාව තියෙන. මොකද එක පාසලක අපි අරගත්තොත් ඒකේ ආගම හතරක ළමයි ඉගෙන ගන්නවා. ඒතර මේ ආගම විශ්ේ එන වෙලාවට මොකද වෙන්නේ? මේ ළමයි හතර පැත්තට බෙදලා යනවා. ඉස්ලාමික යන ළමයි එක පැත්තට බෙදෙනවා, සිංහල බෞද්ධ ආගමික යන ළමයි එක පැත්තට දෙනවා. මම ඉනිම කරනවා ඒක අයින් කරනවා නම් සම්පූර්ණයෙන්ම අයින් කරන්න. එහෙම නැතිනම් මේ ආගම් හතරම මේ ලංකාවේ ඉගෙන ගන්න සියලුම පාසලකට මේ ආගම් හතරම විශේෂ හැකියි උගන්වන්න හැදුවා. එතකොට මේ සංහිඳියාව එතනින් පටන් ගන්නවා. දැන් අපේ මිනිස්සු නිතරම ඉන්නේ සංහිඳියාව කියලා කියන්නේ මගේ රාමසන අවුරුදු ආවම මම මේ සිංහල බෞද්ධ ටිකකුයි දෙමළ ක්‍රිස්තියානි මිනිස්සු ටිකකුයි එකතු කරගෙන මම බුරියානි එකක් වට්ටපම එකක් දුන්නොත් ඒක තමයි සංහිඳියාව. නැහැ. හරිනේ. බෞද්ධ දැන් වෙසක් ආවම මම මගේ ගෙදර හරි මගේ පල්ලිය විසලා හරි වෙසක් කුටියක් එල්ලලා මම දන්සලක් දුන්නා නම් ඕක තමයි සංහිඳියාව. ඇත්ත වශයෙන්ම නැහැ. ඕක නෙමෙයි සංහිඳියාව. මං කියනවා මේ ආගම් හතරම මේ ළමයිට පළමු වසරේ ඉඳලා උගන්වන්න. හැම කෙනාටම උගන්වන්න. සිංහල බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම ආගම හැමෝටම උගන්වන්න. ඒකට මේ අමුතු මොළ සංහිඳියාව උගන්වන්න අවශ්‍ය නැහැ. මේ අමුතුෙන් මේ පන්සල් වලට ගින්නන්නේ පල්ලි වලට ගින්නන්නේ කතෝලික පල්ලි වලට මොනවද දේශනා කරන්නේ කියලා මේ කට්ටිය දාගෙන ගින්නන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට මේ හැමෝම දැනගෙන ඉන්නවා මේ දේවල් තමයි ඉගෙන ගන්න. ඉගෙනගෙන තියෙනවනේ දැන් ආගම සම්බන්ධව. ඒ නිසා මේ ගැන මම අවධානය යොමු කරන්න කියලා මේ අපේ ෂැඩෝ පාර්ලිමේන්තුවේ මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ මම වැඩි වෙලාවක් ගන්න කැමති නැහැ. දැන් හැමෝම හැම්බත් වෙලා ඉන්න හොඳම කතාව අහගෙන ඉන්නවා. ඒ නිසා මම ඇත්ත වශයෙන්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අවස්ථාවකට මාව සම්බන්ධ කිරීම සම්බන්ධව ඔබ හැම දෙනාටම ස්තුතියි.